ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව පිළිකා රෝගියෙකුට උපරිම දින 60ක් ඇතුළත අවශ්‍ය රෝගී සත්කාර ලබා දිය යුතු වෙනවා. බ්‍රිතාන්‍ය ඇමරිකාව වැනි රටවල පවා ඒ සඳහා දින 62ක කාලයක් වැය වෙනවා. රාජපුර හන්දිපෙළ ඔබේ සියලුම හන්දිය මාරුහෙවත් ආදරණීය සහ නාරගට ගැසීම සම්පූර්ණයෙන් සුව කරයි. එහෙත් හඟුරන් කෙත රෙකිල්ල ගස්කඩ දිසා මූලික රෝහල දින 52ක් තුල කඩිනම් ප්‍රවේශයක් යටතේ පිළිකා රෝගියා සුවපත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පියවර 4කින් සමන්විත මෙම ක්‍රමය ෆාස්ට් ට්‍රැක් යනුවෙන් හඳුන්වනු ලබනවා. ලෙඩා මතම තීරණය ඩිපෙන්ඩ් වෙන්න බෑනේ අපිට. මේක හොයාගෙන ඇවිල්ලා යාට කරගන්න යාට තේරෙන්නේ නැහැනේ. ඒක නිසා සම්පූර්ණයෙන්ම මේ ලෙඩාට අවශ්‍ය ඊළඟ තියෙන ප්‍රතිකාර කරන දේවල්ට ඒ ප්‍රතිකාර කරන දින සහ ඒ පරීක්ෂණ කරන දින ඔක්කොම අපේ අතට ගන්නවා අපි මේ ෆාස්ට් ට්‍රැක් කියන එක. මේ වගේ ෆාස්ට් ට්‍රැක් ෆයිල් එකකට ඒ ඔක්කොම විස්තර ටික යනවා. ඒතර ඒකට අදාළ ડોක්ටර් කෙනෙක් ඉන්නවා දැන්. ඒතර එයා ඒ දිනේට ඒ ලෙඩා ආවද නැද්ද කියලා බලනවා. ආවේ නැත්නම් ඒ ප්‍රාදේශීය රෝහලේ එහෙම නැත්නම් MOH ડોක්ටර්ට කතා කරලා එයාට ඒ විස්තර කියලා සමහර විදිහ ප්‍රශ්න තියෙන පුළුවන් නේ මිනිස්සු පැත්තේ ඉතින් මේ ක්‍රමයෙන් අපි ලෙඩාට මිසුණත් අපි පැත්තෙන් අපි කොහොම හරි යාව මේ මේකට අරගෙන යාව හොඳ කරලා දෙන එක තමයි අපේ ෆාස්ට් ට්‍රැක් ප්‍රොසෙස් එක ආරම්භ වුණා. දැන් මෙයාත් අද අපේ ක්ලිනික් එකට ආපු කෙනෙක්. අදම ආපු කෙනාගේ අදම ස්කෑන් එක සාමාන්‍යයෙන් මේක වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සතියක් දෙකක් මාසයක් සමහරට යනවා. මෙම රෝහලේ වෛද්‍ය අධිකාරී ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිශාංක විජේවර්ධන මහතා මෙරට හොඳම රාජ්‍ය සේවකින් පස් දෙනා අතරට ඇතුළත් වූ අයකු වීමත් විශේෂත්වයක්. සාමාන්‍ය පිළිකාවක් යයි සැකසිත වූ මොහොතේ සිටම ඕනම රෝගියෙක් බොහොමත්ම නොවිසලිමත් එහෙම නැත්නම් බොහොමත් ඉතාම පීඩනයකින් ඉන්නේ මේ පිළිකාව සඳහා නිසි ප්‍රතිකාරයක් ලැබෙන තෙක් රිකිලගස්කර දිස්ත්‍රික් පොල කරවල හැටියට මම බොහොම ආඩම්බරයෙන් කියන්න කැමතියි. අපගේ මේ දක්වා මේ ව්‍යාපෘති යටතේ ප්‍රතිකාර කර රෝගීන්ගේ මේ දිනවල සාමාන්‍ය අගය දින 52ක් අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ තුල දින 52කින් මේ ප්‍රතිකාර කටයුතු අහවර කරන්න. අපි අතරම මේ කටයුතු පහසු කර ගැනීම සඳහා දැනට WhatsApp ගෲප් 3ක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒත් මේ WhatsApp ගෲප් හරහා සහ අදාළ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මේ සංනිවේදනය කඩිනම් කරලා මේ රෝගීන්ට ඉතාමත් කඩිනමින් අදාළ ප්‍රතිකාරය අවසන් කරන්න මේ කටයුත්ත සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ වන විට දිස්ත්‍රික් මුලික රෝහල රිකිලගස්තරතුල අවුරුද්ද ගත වෙද්දී කඩිනමින් මගේ අවශ්‍ය ප්‍රතිකාර කරලා දීලා අද වෙනකොට ශල්‍ය කර්මයක් සිද්ධ කරලා ඊට අදාළ පරීක්ෂණ වාර්තාවත් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඇත්තටම කඩිනමින් මේ වැඩේ කරගන්න වෛද්‍ය අධිකාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලය සියලුම දෙනා ලොකු සහයෝගයක් දුන්නා. වෛද්‍ය වෘත්තිය දෙවිවරු වගේ ඒක ඉටු කරලා දුන්නා කියන එක තමයි මට කියන්නේ. වෛද්‍යවරුන් රට හැර යන පසුබිමක හා මෙරට සෞඛ්‍ය පද්ධතියට දැඩි විවේචන එල්ලවන පසුබිමක මෙවැනි ආකාරයේ රෝගී සත්කාර සේවාවක් සිදු කිරීම අගය කළ යුතු නොවේද?